නැගත් කියන ඒවා ගැනත් කියන්න ඕන මාසෙකට සුබ නැගත් දෝෂ නැති හතරක් පහක් තමයි යෙදෙන්නේ ඒ හතරක් පහ 12න් පස්සේ යෙදෙනෝ නම් පස්වරු අපිට ඒ නැගතෙන් අපි සුබ කටයුත්තක් කරන්න දෙන්නේ නැහැ ඉතින් මේ මැයි මාසේ ගොඩක් නැගත් නැති මාසයක් සුබ නැගත් නැහැ තව කර තව ළඟට වැරදි වැටහිමක් තියෙන නැගත් නැද කියලා මේ ශාස්ත්‍රයේ නැගත් හැමදාම තියෙන නැගතක් ඉවර වෙනකොට නැගතක් තිය නැගතක් ලබනවා සුබ නැගතක් නැහැ කියන එක තමයි කියන්න තියෙන්නේ අනිත් එක මේ පත්තරවල සමහර අය දාන නැගත් වලට ඔයාලා කටයුතු කරන්න ගිහිල්ලා අමාරු වෙටෙන්න එපා ඒක තමන් උපන් නැගතේ ඉඳලා අර ජම්ම විපත් වද පත්තරි වලට අහු වෙනවා නම් විශේෂයෙන් ගෙවල් වගේව හදන්න ගිහිල්ලා අමාරු වෙටෙන්න එපා ඊළඟ මේ ශාස්ත්‍රයේ ඊළඟ දේ තමයි මේ නැගතක් හදනවා කියන්නේ පංචාංගයක් අපි පරිශා කරනවා ක්‍රම පහක් පරිශා කරන එක මේ කරන්නේ ඒ කියන්නේ සුබ දිනයක් වෙන්න ඕන මුලින්ම සුබ දින කියන්නේ සඳුදා බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා ඊළඟට සුබ නැගතක් තමන් උපන් නැගතේ ඉඳලා සුබ නැගත් තියනවා බලන්න මේ සිකුරු සෑම සම්පතම්ම යාන වාහන ලස්සන ගෙවල් දොරවල් දෙන ග්‍රහය වුණාට මේ සිකුරුගේ කිසිම නැගතක් අපි ගන්න නැහැ සුබ කටයුත්තකට මෙහෙම තත්ත්වයන් තියෙන ඊළඟට තිති මෙන්න මෙතනයි ප්‍රශ්නේ මේ ශාස්ත්‍රයේ සුබ මූර්තියක් හදන්න සුබ නැගතක් හදන්න අනිවාර්යයෙන්ම චන්ද්‍රයාගේ පුර සුබ තිති බලනවා අපි මෙන්න මේ සුබ තිති 5යි 6යි 7යි තියෙන්නේ පුරට කෙනෙක් නැගතක් ඉල්ලුවම මේ දවස් 7ක් මාසෙක යෙදෙන්නේ මේ තිති එන්න එහෙම නැගතක් දෙන්න බැරි නම් ඇත්තටම ගන්නත් එපා හදිසිය මන්නම් නැගත් දෙන්නෙත් නැහැ එහෙම අමාරු දෙයක් අන්න අර කියපු සුබ තිති 7ට සහ යෝගයට කර්ණය බලලා ඒ පහටම නැගතක් දුන්නොත් මේ කාර්ය සල්ලි නැතත් කරගන්න පුළුවන් මේ නැගත් ක්‍රමේ හරි බලවත් මේ චන්ද්‍රයේ තිති වල වැදගත්කමක් තියෙනවා දැන් චන්ද්‍රයේ තිති නැතුව දැන් මේ චන්ද්‍රයේ තිති බලලා තමයි අපේ ස්වාමින් වහන්සේලා මේ පොහේ කර්ම එහෙම කරන්නේ වස්වසන්නේ මේ සෑම දෙයක්ම සමහරු මේ ජ්‍යොතිෂයටත් මේ ආවඩනවනේ බුදුහාමුදුරුව ප්‍රතික්ෂේප කරා කියලා ඒ වගේ පඬිතයන්ට මම මේ කියන්නේ මහණ උනේ බවුන් වඩන්න නම් බුදුහාමුදුරුවෝ මොකටද මේක පස්සෙ යන්න කියලා බුදුහාමුදුරුවෝ මේ ශාස්ත්‍රය හැදෑරුවා ඒ කාලේ හිටපු බ්‍රාහ්මණයන්ගේ ඒකත් කියන්න ඕනේ